අද අපි පැට්මෑන් ගේම් එකේ මුල් කොටස නිර්මාණය කරන්නයි යන්නේ. මේ කොටසදී අපි බලාපොරොත්තු වෙන්නේ පැට්මෑන් වමට දකුණට ඉහළට පහළට මූව් කරන්න විතරයි. මම මුලින්ම ඇනිමේෂන් ක්ලික් කරනවා. ඔයාලට පේනවා ගේම් එක නිර්මාණය කරන්න අවශ්‍ය සියලුම ස්ප්‍රයිට්ස් අපි මේ වෙනකොට එකතු කරගෙන තියෙනවා කියලා. මම ඔබ්ස්ටකල් 1, ඔබ්ස්ටකල් 2, ඔබ්ස්ටකල් 3 සහ පැට්මෑන් විදිහට අපේ ස්ප්‍රයිට්ස් ටික නිර්මාණය කරගෙන තියෙනවා. දැන් නැවත කෝඩ් මත ක්ලික් කරන්න. දැන් අපි සූදානම් වන්නේ අවශ්‍ය ස්ප්‍රයිට්ස් නිර්මාණය කරන්න. මුලින්ම පැට්මෑන් නිර්මාණය කරගන්නවා. මේ සඳහා මම ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා VAR sprite equal create sprite block එක මේ විදිහට drag කරනවා. මෙතන මම ස්ප්‍රයිට් වෙනුවට පැට්මෑන් කියලා ලබා දුන්නා. ඒ වගේමයි මම මෙතන 20 හා 20 විදිහට සකස් කරනවා. මේ විදිහට මම obstacle 1 නිර්මාණය කරනවා. ඒ සඳහා sprites ක්ලික් කරලා VAR sprite equal create sprite block එක මේ විදිහට drag කරනවා. මෙතන ස්ප්‍රයිට් වෙනුවට ඔබ්ස්ටකල් 1 කියලා ලබා දුන්නා. මෙතන 195 හා 76 විදිහට සකස් කරනවා. මීළඟට ඔබ්ස්ටකල් 2 ක්‍රියේට් කරන්න ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා තවත් VAR sprite equal create sprite block එකක් මේ විදිහට drag කරනවා. මෙතන ස්ප්‍රයිට් වෙනුවට ඔබ්ස්ටකල් 2 කියලා ලබා දුන්නා. මෙතන 195 හා 250 විදිහට සකස් කරනවා. ඔබ්ස්ටකල් 3 නිර්මාණය කරන්න ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා තවත් VAR sprite equal create sprite block එකක් මේ විදිහට drag කරගෙන මෙතනට ස්ප්‍රයිට් වෙනුවට ඔබ්ස්ටකල් 3 කියලා ලබා දුන්නා. මෙතන 100 හා 250 විදිහට සකස් කරනවා. තව ඔබ්ස්ටකල් එකක් අවශ්‍යයි. ඒ නිසා මම ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා තවත් VAR sprite equal create sprite block එකක් මේ විදිහට drag කරගෙන එයින් එකක ස්ප්‍රයිට් වෙනුවට ඔබ්ස්ටකල් 4 කියලා ලබා දුන්නා. මෙතන 300 හා 250 විදිහට සකස් කරනවා. ඊළඟට අපි මේ ක්‍රියේට් කරපු ස්ප්‍රයිට්ස් වලට animation ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම පැට්මෑන්ට ඇනිමේෂන් ලබා දෙන්න ස්ප්‍රයිට් ක්ලික් කරලා sprite.set animation block එක මේ විදිහට drag කරනවා. දැන් ස්ප්‍රයිට් වෙනුවට පැට්මෑන් කියලා ලබා දුන්නා. මේ ඉතලේ ක්ලික් කරලා මම පැට්මෑන් තේදුවා. නැවත මේ විදිහටම ස්ප්‍රයිට් ක්ලික් කරලා sprite.set animation block එක මෙතනට drag කරනවා. දැන් ස්ප්‍රයිට් වෙනුවට obstacle 1 කියලා ලබා දුන්නා. මේ ඉතලේ ක්ලික් කරලා මම obstacle 1 තේදුවා. නැවත ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා තවත් sprite.set animation block එකක් මෙතනට drag කරනවා. දැන් ස්ප්‍රයිට් වෙනුවට obstacle 2 කියලා ලබා දුන්නා. මේ ඉතලේ ක්ලික් කරලා මම obstacle 2 තෝරනවා. මේ විදිහට නැවත ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා sprite.set animation block එක මේ විදිහට drag කරනවා. දැන් ස්ප්‍රයිට් වෙනුවට obstacle 3 කියලා ලබා දුන්නා. මේ ඉතලේ ක්ලික් කරලා මම obstacle තේරුවා. තවත් ඔබ්ස්ටකල් එකක් අපි නිර්මාණය කරගත්තා. ඔබ්ස්ටකල් 4 කියලා. අපි ඔබ්ස්ටකල් 4 විදිහට ගත්තෙත් ඔබ්ස්ටකල් 3 සඳහා ගත්තු ස්ප්‍රයිට් එකමයි. ඔබ්ස්ටකල් 4 සඳහා ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා තවත් sprite.set animation block එකක් මේ විදිහට drag කරලා ස්ප්‍රයිට් වෙනුවට ඔබ්ස්ටකල් 4 කියලා ලබා දෙනවා. මේ ඉතලේ ක්ලික් කරලා මම ඔබ්ස්ටකල් 3 තෝරනවා. මට මේ ස්ප්‍රයිට්ස් ටික බලා ගන්න අවශ්‍ය නිසා මම world ක්ලික් කරලා function draw code block එක ඇතුළට draw sprites code block එක drag කරනවා. දැන් අපි මෙතන තියෙන run button එක ක්ලික් කරලා බලමු. හරි. අපි sprites ටික නිර්මාණය කරගෙන තියෙනවා. ඒත් මේවායේ ප්‍රමාණය වෙනස් කරන්න අවශ්‍ය නැහැ.